ආයුබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට පුතියාද අපි පටන් ගන්න යන්නේ 6 වෙනි සතියේට අදාළ ප්‍රශ්න පත්‍රයෙන්. අද අපි ආරම්භ කරන්න යන්නේ 6 වෙනි සතියේට අදාළ පරිසරය පාඩම් පත්‍රය. එහෙනම් දැන් ඔයාලා පුතේ සූදානම් වෙලා තියෙන්න ඕනේ 4 අපහා පරිසරය සතිය 6 ජලය 2 පාඩම් පත්‍රය. හතර අපහා පරිසරය සතිය 6 ජලය 2 පාඩම් පත්‍රය. හරි මේකත් අරගෙන සූදානම් වෙන අද ක්‍රියාකාරකම් මොනවද කියලා බලන්න. හරි පුතේ අද පළවෙනි ක්‍රියාකාරකම විදිහට තියෙන්නේ ක්‍රියාකාරකම 1. දැන් මෙන්න මේ ක්‍රියාකාරකම දිහා ඔයාලා හොඳට බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. බලන්න මේකේ ක්‍රියාකාරකම 1 මෙහි දැක්වෙන වීදුරුවට දමා ඇත්තේ නිල් පැහැ තීන්ත මිශ්‍ර කළ ජලයයි. හරි. ඔයාලා දැන් මේ රූපේ පේනවා ඇති වීදුරුවක්. මේ වීදුරුව අපේ ගෙදර පාවිච්චි කරගන්න සාමාන්‍ය වීදුරුවක්. මේකට පුතේ දාලා තියෙන අපි අර රෙදි වලට දාන නිල් කුරු දිය කරපු වතුර ටිකක් දාලා තියෙනවා. කෝප භාගයක් විතර දාලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්පසු මෙම නිල් පැහැ වතුර වීදුරුවට අයිස් කැටයක් දමයි. ආන්න මේ නිල් වතුර වීදුරුවට දානවා මොකද්ද? අයිස් කැට එකක් හෝ කීපයක් දානවා. ටික වේලාවකින් වතුර වීදුරුවේ පිටපැත්තේ කුලා කුඩා ජල බිඳු දක්නට ලැබුණි. ටික වේලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ වතුර වීදුරුවේ එළිය පැත්තේ තියෙනවා කුඩා වතුර බිඳු තියෙනවා. කුඩා වතුර බිඳු දකින්න තියෙනවා. ඔයාලා මේක ගෙදර පුළේ මේ ක්‍රියාකාරකම බලලා කරලා බලන්න පුළුවන්. හරි. දැන් අහන අපේ මේ ක්‍රියාකාරකම සම්බන්ධ ප්‍රශ්න කීපයක්. මොකද්ද පළවෙනි ප්‍රශ්නය? මෙම ජල බිඳු වල පැහැය කුමක් විය හැකිද? මෙම ජල බිඳු වල පැහැය කුමක් විය හැකිද? දැන් පුතේ ඔයාලා මේ ක්‍රියාකාරකම gederdi කරලා මේ වීදුරුව වටේ තියෙනවා එළිය පැත්තේ ජල බිඳු. හොඳට බලන්න නිරීක්ෂණය කරලා මේ ජල බිඳු වල පැහැයක් නැත. මේ ජල බිඳු වල පැහැයක් නැත. එතකොට අපිට මොකද්ද එකෙන් කියවෙන්නේ? එකෙන් කියවෙන්නේ අපි මේ වීදුරුව ඇතුළට දාපු නිල් වතුර තියෙනවනේ. ඒ නිල් වතුර නෙමේ මේ එළිය අපිට තැන් තැන් වල දකින්න ලැබෙන්නේ. ඇතුළට දාපු නිල් වතුර නෙවෙයි. මොකද ඇතුළට දාපු නිල් වතුර ආවනම් එළිය ජල බිඳුත් නිල් පාට වෙන්න ඕනේ. නමුත් ඒව නෙවෙයිනේ. නේද? ඒකෙන් අපිට කියවෙන්නේ මේ වීදුරුව වටේ තියෙන්නේ ඇතුලේ තියෙන නිල් වතුර නෙවෙයි. වීදුරුව අස්සෙන් ආපු ඒ වතුරක් නෙවෙයි මේ ඇතුලේ එළියේ තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා මෙම ජල බිඳු වීදුරුවට පැමිණියේ කෙසේද කියලා. මේ වතුර බිඳු වීදුරුවට ආවේ කොහෙන්ද? එතකොට අපිට කියන්න සිද්ධ වෙනවා මේ වතුර බිඳු වීදුරුවේ තැන් තැන් වල එළිය පැත්තේ බැඳිලා තියෙන්නේ ඇතුලේ වතුර නෙවෙයි. වීදුරුව ඇතුලේ වතුර නෙවෙයි. ඇතුලේ වතුර ආවන නිල් පාට වෙන්න බෑ. මේ තියෙන්නේ එළියව ඇතුලේ වතුර නෙවෙයි. මේ අවට පරිසරයෙන් කොහෙන් හරි ආපු වතුර බිඳු වගේක් තමයි මේ වීදුරුව වටේට බැඳිලා තියෙන්නේ. එහෙනම් අපිට දෙන්න තියෙන උත්තරය තමයි මොකද්ද? මෙම ජල බිඳු වීදුරුවට පැමිණියේ කෙසේද? අවට පරිසරයෙන්. අවට පරිසරයෙන්. ඊට පස්සේ අහන ප්‍රශ්නයක් මෙම පරීක්ෂණය අනුව කිව හැක්කේ කුමක්ද? එහෙනම් මේ පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් මේ අපේ අවට පරිසරයේ හැමතැනම මොනවද තියෙන්නේ? ජල වාෂ්ප දකින්න පුළුවන්. අපිට ඒවා පේන්නේ නැහැ සාමාන්‍ය පියවියසට. හැබැයි මේ වීදුරුවට ඇවිල්ලා තියෙන මේ අවට පරිසරයේ කොහෙන් හරි තියෙන ජල වාෂ්ප වගේ. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? අවට පරිසරයේ ජල වාෂ්ප ඇති බව. එතකොට ඔයාලා විභාගයට දීලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ පරීක්ෂණයේ රූපේ දීලා මෙම පරීක්ෂණයෙන් කියවෙන්නේ මොකද්ද කියලා හෙවොත් එහෙනම් අපිට පුළුවන් කියන බයෙන් තු මොකද්ද? අවට පරිසරයේ ජල වාෂ්ප ඇති බව. ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙම පරීක්ෂණයේ වීදුරුව වටේ ඇති ජල බිඳු කුමන පැහැයක් ගනීද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් පැහැයක් නැත. එහෙම නැත්නම් අවර්ණය නැත්නම් වර්ණයක් හෝ පාටක් නැත කියලා කියන්න පුළුවන්. මේවා හොඳට දැනගෙන ඉන්න ඕන. හරි. අපි දැන් බලමු ඊළඟ ක්‍රියාකාරකම මොකද්ද කියලා.
ඊළඟ ක්‍රියාකාරකම තියෙන්නේ රූපයේ ආකාරයට සපයාගත් ප්ලාස්ටික් බෝතලයකට වතුර පුරවා ඇත. දැන් පුතේ මේ තියෙන්නේ අපි ඔය කඩවල වලින් ගන්න බීම බෝතල්. විශාල ලොකු මෙගා බෝතල් තියෙනවා. ඒ බෝතලයක් අරගෙන රූපයේ ආකාරයට ඒ බෝතලේ කට ළඟටම හොඳට වතුර පුරවලා තියෙනවා. ඊට පස්සේ එහි ABC ලෙස සිදුරු තුනක් සාදා ඇත. දැන් ඔයාලගේ පාඩම් පත්‍රයේ තියෙනවා මේ බෝතලේ රූප සටහනක් දීලා ඒකේ මේ උඩම සිදුර A විදිහට දෙවෙනි සිදුර B තුන්වෙනි සිදුර C විදිහට නම් කරලා තියෙනවා. ඒ වගේ සිදුරු තුනක් හදා ගන්නවා. සිදුරු තුනක් කටුවකින් විදලා හදා ගන්නවා. එක එක උස මට්ටම් වලින්. උඩම මට්ටමෙන් එකයි මැද මට්ටමෙන් එක සිදුරයි තව සිදුරක් යටම මට්ටමේ හදා ගන්නවා. ABC කියලා නම් කරනවා. එම සිදුරු තුලින් රූපේ ආකාරයට වතුර විදිනු දක්නට ලැබුණි. හරි. එහෙනම් ඒ සිදුරු තුනෙන් විද්දා මොකද වෙන්නේ? මෙන්න මේ උඩම සිදුරෙන් මේ ආකාරයට මැද සිදුරෙන් මේ ආකාරයට පහතම සිදුරෙන් මේ ආකාරයට වතුර විදින්න පටන් ගන්නවා. ඒතර බලන්න මේ වතුර විදින්න රටාවක් තියෙනවා. උඩම සිදුරෙන් වතුර විදලා බෝතලේ අසලටම වැක්කිරෙනවා. මැද සිදුරෙන් වතුර විදලා තරමක් ඈතට යනවා. පහතම සිදුරෙන් වතුර විදලා ඒ වතුර පාර ඈතටම විදිනවා. එහෙනම් ඇයි මෙහෙම වෙන්න හේතුව කියලා අපි බලමු දැන්. මෙසේ වීමට හේතුව කුමක් විය හැකිද? දැන් බලන්න පුතේ මේ කියවල ඉස්සලා මේක ජල බඳුනේ පතුලේ ජල පීඩනයේ වැඩිවීම හා එම පීඩනයේ ඉහළට යන විට ක්‍රමයෙන් අඩුවීම. එන පුතේ ඒකට හේතුව මේකයි. හොඳට අහගන්න දැන් මේ වතුර බෝතලේ පතුල. පතුල කියන්නේ මේ පහත ප්‍රදේශය යටම ප්‍රදේශයේ පීඩනයේ වැඩි. මොකද්ද පීඩනය කියලා කියන්නේ? පීඩනය කියලා කියන්නේ මේ උඩි බෝතලේ උඩින් තියෙන සියලුම ජල ප්‍රමාණය බර වැටෙන්නේ කොහටද? පතුලට. මේ උඩින් තියෙන සියලුම ජල ප්‍රමාණය බර වැටෙන්නේ පතුලට. අන්නේ බර වැඩිවීම බර පැටවීම නිසා අපි ඒකට කියනවා පීඩනය කියලා. එහෙනම් පීඩනය වැඩිවීම නිසා බර වැඩිවීම නිසා ඒ හිරවීම තෙරපීම වැඩි නිසා ඒ වතුර පාර යටම තියෙන වතුර පාර ඈතට විදිනවා. ඒතර පුතේ මේක ඉහළට යන්න යන්න මොකද වෙන්නේ? අර බර ප්‍රමාණය නැත්තම් පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙන්න වතුර ප්‍රමාණය විදින දුර ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ මැද හරියේ පීඩනය පහළට වැඩිය තරමක් අඩුයි. ඒ නිසා පහළ සිදුරේ තරම් මැද සිදුරේ ඈතට වතුර විදින්නේ නැහැ. උඩම සිදුරේ පීඩනය තවත් අඩුයි. ඒ නිසා ඒ සිදුරේ පීඩනය ඊතරම් නැති නිසා ඒ වතුර පාර බෝතලයේ අසලටම වැටෙනවා. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ සිදුරේ සිදුරු තුනේ තුන් ආකාරයට ජලය විදින්න හේතුව. ඊතර පුතේ මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? ජලයක පහළට යන්න යන්න පීඩනය වැඩි. නැත්තම් පතුලේ පීඩනය වැඩි. පතුලේ පීඩනය වැඩි බව මේ පරීක්ෂණයෙන් අපිට පැහැදිලි වෙනවා. එතකොට ඔයාලගෙන් අහුවොත් එම ප්‍රශ්නයක් මේ වගේ රූපයක් දීලා මේ රූපයේ පහළම සිදුරේ ජලය ඈතට විදින්න හේතුව මොකද්ද කියලා. මොකද්ද හේතුව? ජලයේ පතුලේ පීඩනය වැඩි වීම. පතුලේ පීඩනය නැත්නම් පහළ කොටසේ පීඩනය වැඩි වීම. හරි. දැන් පුතේ මේ තියෙන්නේ මොකද්ද? මෙහි දක්වා ඇත්තේ විශාල ජලාශයක වේල්ලයි. මේ තියෙන්නේ විශාල ජලාශයක වේල්ල. මෙම වේල්ලෙහි පාමුල කොටස පළල වැඩි ලෙස සාදා ඇත. ඔයාලා වෙන මේ වේල්ලේ උඩ කොටස මේ තියෙන්නේ. මේකෙ පුතේ මේ පාමුල කොටසේ පීඩනය මේ විශාල ප්‍රමාණය විශාලයි. ඔයාලා දැන් මේක දැකලා ඇති ඔය වැව් බලන්න ගියාම. වැව් වලත් තියෙනවා පුතේ මේ වැවේ වතුර රඳව ගන්න විශාල වැව් බැම්මක් හදලා තියෙනවා. ඊට පස්සේ වික්ටෝරියා රන්දිනිකල රන්දේ වගේ විශාල ජලාශවල කොන්ක්‍රීට් බැමි ඉදි කරලා තියෙනවා. ඒ හැම බැම්මකම පහළට යන්න යන්න ඒ බැම්මේ පළල වැඩි. පහළට යන්න යන්න බැම්මේ පළල වැඩි. ඇයි හේතුව? ඔයාලා දන්නවා දැන් මේ බැම්මෙන් රඳවගන්නේ මොනවද? ජලය විශාල ප්‍රමාණයක් රඳව ගන්නවා. වැව් බැම්මිනුත් කරන්නේ ජලය විශාල ප්‍රමාණයක් රඳවලා හිර කරලා තියා ගන්නවා.
එතකොට මේ හදවගත්තු ජලයේ අපි දැන් කලින් ඉගෙන ගත්තා ජලයේ පහළට යන්න යන්න පීඩනය වැඩි. පීඩනය වැඩි නිසා මොකද වෙන්නේ? පතුලේ පීඩනය වැඩි නිසා ඒ ජලය එළියට පයින්න බලාගෙන ඉන්නවා පීඩනය වැඩි නිසා. ඒ කියන්නේ සමහර මේ වේල කඩාගෙන යන්න ප්‍රවා පුළුවන්. පහළට යන්න යන්න. ඒ නිසා අන්නේ පීඩනය වැඩි නිසා තමයි මේ ජලාශයක වේලේ පහළ කොටස ඉතා විශාලව හදන්නේ. විශාලව සහ ශක්ති සම්පන්නව හදන්නේ ජලයේ පහළට යන්න යන්න පීඩනය වැඩි වීම නිසා. එයට හේතුව කුමක්ද? ජලාශයේ පතුලේ පීඩනය වැඩි වීම. මොකද්ද? පතුලේ පීඩනය වැඩි වීම. බලමු ඊළඟ පරීක්ෂණයක් දීලා තියෙනවා. රූපේ ඇත්තේ සමාන වීදුරු දෙකක් හා සමාන බරිත බිත්තර දෙකක්. මේ රූපේ තියෙනවා දැන් වීදුරු දෙකක් දීලා AB කියලා. මේ පුතේ අපි සාමාන්‍ය ගෙදර ගන්න වීදුරු දෙකක්. මේ දෙකට මේ වීදුරු දෙක හැඩේ සහ ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වීදුරු දෙකට දානවා සමාන ප්‍රමාණයෙන් ජලය දානවා. සමාන ප්‍රමාණයෙන් ජලය දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? සමාන බරතින බිත්තර දෙකකුත් ගන්නවා. ඊට පස්සේ මෙහි ඒ වීදුරුවේ ඇත්තේ පිරිසුදු ජලයයි. අන්න මේ වීදුරුවේ තියෙන ජලය පිරිසුදු ජලය. මේ වීදුරුවේ ජලය තියෙනවා. හැබැයි ඒවට මොනවද දිය කරලා තියෙන්නේ? B වීදුරුවේ ඇත්තේ මේස ලුණු තේ හැඳි 10ක්. එහෙම නැත්නම් ග්‍රෑම් 25ක් 30ක් ප්‍රමාණයක් මිශ්‍ර කළ ජලය. ඔන්න දැන් අයහගන්න සමාන වීදුරු දෙකක් තියෙනවා. ජල ප්‍රමාණය සමානයි. බිත්තර දෙකේ බර සමානයි. බිත්තර දෙකේ හැඩයක් සමානයි. හැබැයි ඒ වීදුරුවේ තියෙන පිරිසුදු ජලය, B වීදුරුවේ තියෙන ලුණු මිශ්‍ර කළ ජලය. දැන් බලන්න මේ පරීක්ෂණයේදී ඔයාලට පැහැදිලිව පේන එක දෙයක්. මොකද වෙන්නේ? A වීදුරුවේ දාපු බිත්තරය පහළට බහැලා තියෙනවා. B වීදුරුවට දාපු බිත්තරය ඉහළ පාවෙනවා. එහෙනම් සමාන වතුර නම් බිත්තර සමාන නම් වීදුරුව එක වගේ නම් ඇයි මෙහෙම වෙන්න හේතුව කියලා අපෙන් අහනවා. අපි බලමු දැන් ඇයි එහෙම වෙන්න හේතුව කියලා. B වීදුරුවේ බිත්තරය පාවීමට හේතුව කුමක්ද? මෙතන හේතුව සාමාන්‍ය ජලයට වඩා ලුණු මිශ්‍ර ජලයේ නැත්නම් කරදියේ පාවීම වැඩිය. එයට හේතුව ලුණු මිශ්‍ර ජලයේ ඇති උඩුකුරු තෙරපුමයි. ඒ කියන්නේ පුතේ මෙන්න මේකයි හේතුව. හොඳට අහගන්න දැන් මේක. මොකද්ද මේකට හේතුව? සාමාන්‍ය ජලයට වැඩිය මේ ලුණු ජලයේ පුතේ, ඒ කියන්නේ අපි ලුණු ජලය කියන කරදිය කියලා කියන කරදිය ජලයේ පාවීමේ හැකියාව වැඩි. පාවීමේ හැකියාව වැඩි වෙන හේතුව තමයි අපිට පුතේ මේ ජලයේ තියෙන තෙරපීමක් තියෙනවා, පීඩනයක්. එතන මේ ලුණු මිශ්‍ර ජලයේ මේ තෙරපීම තියෙනවා උඩු පැත්තට. නැත්නම් මේ පීඩනය තියෙනවා මොකද්ද? උඩු පැත්තට තියෙනවා. ඒ නිසා මේ යට පැත්තෙන් උඩු පැත්තට යම් කිසි තල්ලු කිරීමේ ස්වභාවයක් මේ ලුණු ජලයේ තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ලුණු වතුරට දාපු බිත්තරය උඩ පාවෙනවා. අපි ඒකට කියනවා උඩුකුරු තෙරපුම නිසා. එහෙනම් මේ උඩුකුරු තෙරපුම නිසා ලුණු ජලයේ බිත්තරය පාවෙනවා. උඩුකුරු තෙරපුම වැඩි නිසා සාමාන්‍ය ජලයේ උඩුකුරු තෙරපුම අඩුයි. ඒ නිසා ඒ බිත්තරය උඩ පාවෙන්නේ පහළට බහිනවා. අපි බලමු දැන් ඊළඟට අපිට දෙන දින ක්‍රියාකාරකම මොකද්ද කියලා. මෙහි ක්‍රියාකාරකමෙහි දැක්වෙන දෙය අතීතයේ ප්‍රායෝගික කටයුතු සඳහා යොදාගත් අවස්ථාවක් දක්වන්න. ඉස්සර දැන් අපි පුතේ කලින් පරීක්ෂණයේ ඉදගත්තා මේ බිත්තරයක් දාලා ඒ බිත්තරේ උඩ පාවෙන හේතුව අපි දැනගත්තා. උඩුකුරු තෙරපුම වැඩි නිසා කියලා. අපි දැන් බලනවා වීවගා කරන අවස්ථාවක් දක්වන්න. මෙන්න මේ අවස්ථාව තියෙනවා. වීවගා කරන ගොවීන් පැල කර ගැනීමට ගන්නා වී වලින් හොඳ වී බීජ වෙන් කර ගැනීමට ඉහත උපක්‍රමය යොදා ගන්නා ලදී. අන්න ඉස්සර කාලෙකදී අපේ ගොවි මහතුරු කුඹුරේ වීවගා කරන්න ඉස්සෙල්ලා ඒ වී වලින් අපි ඒ පැල කර ගන්න වී වලට කියනවා බිත්තර වී කියලා. ඒ බිත්තර වී ගෝණියක් අරගෙන ඒ ගෝණියේ වතුරට මේ බීජ ටික ඔක්කොම ටික දානවා වතුරට. වතුරට දැම්මට පස්සේ මේකේ සමහර බීජ උඩ පාවෙනවා,
සමහර බීජ පතුලට කිඳා බහිනවා. එතන මේ උඩ පාවෙන්නේ බර අඩු බීජ. බර අඩු බීජ උඩ පාවෙනවා. බර වැඩි ඒවා පතුලට කිඳා බහිනවා. බර අඩු බීජ වලට අපි කියනවා බොල් වී කියලා. බොල් කියලා කියන්නේ ඒවා નિසරුයි කියන එක. එහෙනම් ඒ බීජ අයින් කරලා අර පතුලට කිඳා බහින බීජ පමණක් ගන්නවා පැලකරන්න. එතකොට අර අපි කලින් ඉගෙනගත්තු පරීක්ෂණයේ තමයි මෙතනදී මේ ගොවි මහතුරු ප්‍රායෝගිකව විදාගෙන තියෙන්නේ හොඳ විතර වී තෝරා ගන්න. අපි බලමු දැන් ඊළඟ ක්‍රියාකාරකම මොකද්ද කියලා. ජලය හා සම්බන්ධ ආගමික හෝ සංස්කෘතික සිරිත් හතරක් දක්වන්න. අපි හතරට වැඩි ඉගෙන ගමු. හතරක් එකකින් ඔයාලා ලියන්න. මෙන්න ජලය හා සම්බන්ධ බෞද්ධ චාරිත්‍ර. පළවෙනි එක තියෙන්නේ සංඝයා වහන්සේලාගේ පාදෝවණේ කිරීම. අපි දන්නා පුතේ ධර්ම දේශනාවකට භික්ෂුන් වහන්සේලා වඩම්මනකොට ඒ නිවසේ දොර ළඟ බැන් බඳුනක් තියලා සංඝයා වහන්සේලාගේ පාසෝදනවා. ඒකට තමයි කියන්නේ පාදෝවණේ කිරීම කියලා. අය පුතේ අපි දන්නවා මේකේ දෙවෙනි එකට තියෙනවා ආශිර්වාද සඳහා ජලය පිරිත් කිරීම. අපි දන්නවා පිරිත් දේශනාවකදී අපි යොදා ගන්නවා පිරිත් මණ්ඩපයේ මැද ජල බඳුනක් තියලා කලයක් තියලා වතුර කලයක් ඒ ජලය ආශිර්වාද කරනවා පිරිත් වලින්. අපි ඒ ජලය අපේ සුබ කටයුතු සඳහා යොදා ගන්නවා. ඊළඟ අපි දැන් බෝධි පූජාවක් පවත්වන්න ගියාම මුලින්ම කරන දේ තමයි පැන් කලයක් හොඳට පුරවලා බෝධිය වටේ පැදගුණ කරලා ඒ ජලය බෝධින් වහන්සේට පූජා කරනවා. ඊළඟ අපි භික්ෂුන් වහන්සේලාට සහ බුදුන් වහන්සේට ගිලන්පස් පූජා කරනවා කියලා කියන්නේ ජලය පූජා කිරීම. මේ තමයි බෞද්ධ චාරිත්‍ර ජලය සම්බන්ධ. මේ තිරපුතේ ජලය සම්බන්ධ Hindu චාරිත්‍ර Hindu ආගමිකයන්ගේ. පළවෙනි එක තියෙන්නේ මංගල චාරිත්‍ර කියන්නේ මගුල් ගේකදී මනමාලයාගේ පාසෝදනවා. පාසෙදීන. ඊළඟට මංගල චාරිත්‍ර වලදී නැත්නම් මගුල් ගේකදී ඒ ගේ ඉස්සරහ තියලා තියෙන වතුර පිරිච්ච කලයක්. මොකද වතුර පිරුණු කලයක් කියන්නේ සුබ ලකුණ, සුබ දෙයක්. ඊළඟට තියෙන අලුත් අවුරුද්දේ කෝවිදින් ලබාගත් මර්තු නිර්දමා ජලයේ ස්නානය කිරීම. අලුත් අවුරුද්දක් ලැබුවාම එයාලගේ කෝවිලේ තියෙන චාරිත්‍රයක් ඒකෙදි පුතේ ඔයාලට දෙනවා මර්තු නිර් කියලා යම්කිසි ඖෂධීමේ දෙයක් තියෙන එකේ. ඒක දීලා දුන්නාම ඒක කෝවිලෙන් අරගෙන ගෙදර ගෙනල්ලා හෝ කෝවිලේදී වතුරට දිය කරලා ඒ වතුරේ නාන එක Hindu ආගමිකයන්ගෙන් චාරිත්‍රයක් ජලයේ සම්බන්ධ. ඊළාට දෙපාසෝදා කෝවිලට ඇතුළු වීම. එයාලා කකුල් දෙක ජලයෙන් හොදලා තමයි කෝවිලට ඇතුළු වෙන්නේ. ඊළාට එයාලගේ තව චාරිත්‍රයක් තියෙනවා දෙවියන් නැවීම. ඒ කියන්නේ පිරිසුදු ජලය අරගෙන සමාහට කහ වතුර දිය කරනවා මේකට. දිය කරලා දෙවියන්ගේ පිළිරුව නාවනවා. මේකට කියනවා කුම්භාභිෂේකම් කියලා කියනවා. බලමු ඊළඟට මොකක් තියෙන්නේ කියලා. ජලය සම්බන්ධ ඉස්ලාමීය චාරිත්‍ර. ජලය සම්බන්ධ ඉස්ලාමීය චාරිත්‍ර. ආගම ඇදහිීමට පෙර පිරිසිදු වීම. ඔයාලපති දැකලා සමහරලාට එයාලා ඔය පල්ලියට යන්න කලින් මස්ජිදේට යන්න කලින් ඒක ඉස්සරහා තියෙන වතුර ටැංකියක් හෝ ඒ වගේ දෙයක් තියෙනවා. ඒකෙන් ජලය අරගෙන අත පය සෝදගෙන තමයි මස්ජිදේ ඇතුළට යන්නේ. ඊළඟට පුතේ යාලේ චාරිත්‍රයක් තියෙනවා. යාලා මිය ගියාම ඒ මృత දේහය ජලයෙන් සෝදනවා. ඒකත් ජලය සම්බන්ධ ඉස්ලාමීය චාරිත්‍රයක්. ඊළඟට ක්‍රිස්තියානි කතෝලික චාරිත්‍ර බලමු. බෞතිස්ම කිරීම කියලා යාලේ චාරිත්‍රයක් තියෙනවා ක්‍රිස්තියානි කතෝලිකයන්ගේ. ඒකෙදි කරන්නේ ඒ ආශිර්වාද ගැන්වූ ජලය ජලයෙන් ජලය යාලගේ හිසට වත් කිරීමේ යම්කිසි චාරිත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ප්‍රසාද ස්නාපණය කියලා. ඊළඟට තව චාරිත්‍රයක් තියෙනවා මහා බ්‍රහස්පතින්දා ගෝලයන්ගේ පාදෝවණය කිරීම. අපි බලමු ඊළඟට මොකක් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ජලය සම්බන්ධ සිංහලයන්ගේ සිරිත්. ඊතර පුතේ සිංහලයෝ කියලා කියන්නේ මේ ලෝකීන ශ්‍රේෂ්ඨ ජාතියක්. එයාලා ජලයත් එක්ක තමන්ගේ වැඩ ගොඩාක් සම්බන්ධ කරගන්නවා. මොකද ජලය තමයි ඕනෑම මිනිස්සෙක්ගේ ජීවිතය කියලා කියන්නේ. මොකද්ද එයාලා සිංහලියෝ කරන එක චාරිත්‍රයක්. අලුත් අවුරුද්දට ලිඳහා ගනුදෙනු කිරීම. ලිඳ කියලා කියන්නේ අපි අවුරුද්ද පුරාවටම අපිට නැතුවම බැරි දෙයක්. පිරිසුදු ජලය දෙන්නේ. ඒ නිසා අපේ අලුත් අවුරුද්ද දින අපිට ගනුදෙනු කිරීම කියලා අවස්ථාවක්. ඒ නිසා අපිට වැඩිම උදව් කරන කෙනාත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ.
අපිට වැඩිම අපිට දේවල් අපි ගන්නෙ ලිඳෙන්. ඒ නිසා අපිට වැදගත්ම දේ ලිඳ නිසා අපි මුලින්ම ගනුදෙනු කරනවා ලිඳත් එක්ක කොහොමද මේක කරන්නේ? කරන්නේ අපි පුතේ ඒ කාලේ හදනවා මේ ඖෂධ පොට්ටනියක්. හදලා ඒකට තියනවා ගොඩාක් කොයි ජලයේ ගුණාත්ම බව වැඩි කරන බෙහෙත් වර්ග දාලා ඒ පොට්ටනිය දානවා ලිඳට. ලිඳට දාලා ලිඳෙන් වතුර බාල්දියක් හෝ කලයක් අරගෙන අපි දිවසේ තියලා තියනවා ඊළඟ අවුරුද්ද වෙනකම්. ඒක තමයි. ඒතර ලිඳට අපි දානවා සමහරවිට තඹ කාසියක් දානවා අඟුරු කැට කීපයක් දානවා. අඟුරු කියන්නේ විෂ බීජ උරා ගන්න දෙයක්. තඹ කියන්නේ අපේ ශරීරයට ගුණදායක දෙයක්. ඊට පස්සේ පුතේ ආය කරනවා මේ විවාහ මංගල උත්සවයකදී පෝරුවේ චාරිත්‍ර කියලා කොටසක් තියෙනවා. ඒකෙදී මනාල ජෝඩුවකේ අතපැන්වත් කිරීම කරනවා පැන් කෙන්ඩියකින්. ඊළඟ අපි කෑමට කෙනෙකුට ආරාධනා කරන්නේ වතුර වීදුරුවක් අල්ලලා. ඒකත් සිංහල සිරිතක් වතුර සම්බන්ධ. ඊට පස්සේ සිංහලයේ සුබ ගමනක් යද්දී. ඒ කියන්නේ මුලින්ම රැකියාවට යනකොට. එහෙම නැත්නම් මුලින්ම ඉස්කෝලේ යන දවසේ. කාන්තාවක් එනවා ඉස්සරහට පිරිච්චි වතුර කලයක් අරගෙන. ඒක සුබ ලකුණක්. ඊළඟ අපි දන්නවා අලුත් අවුරුද්දේ අපි හිස තෙල් ගාලා නැකතට අපිට නාන්න තියෙන ස්නානය කරන්න තියෙනවා. ඒකත් අපේ ජලයේ සම්බන්ධ සිරිතක් සිංහලයන් ඉෂ්ට කරන. ගම් වතුර තත්ත්වයන් නිසා ඇතිවන ආපදාවන් දෙකක් දක්වන්න. මොනවද ආපදාවන්? ලෙඩ රෝග බෝ වීම. අපි දන්නවා ගම් වතුරක් වුණාම ජලය හැමතැනම පැතිරිලා ගිහිල්ලා අපි ජලය ඔය කොලරාව අතිසාරය වගේ ලෙඩ රෝග හැදෙනවා සහ ඩෙංගු වගේ රෝග පවා මතුරන් බෝ වීම නිසා ওই ජලයත් එක්ක හැදෙනවා. ඊට පස්සේ පුතේ අපි ජලය අපිරිසිදු වෙන අපේ දැන් ওই ලිං වල වගේ දේවල් වල ජලය අපි බොන්න ගන්නවා. ඒව පවා අපිරිසිදු වෙනවා. අපි සු ජලයේ ගලාගෙන ඇවිල්ලා ගම් වතුර තත්ත්ව නිසා මේ තියෙන්නේ අපි ජල ෆිල්ටරයක් නැත්නම් ජල පෙරණයක් හදාගන්න ආකාරය. දැන් පුතේ මේකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපි අර කඩවලින් ගන්න ප්ලාස්ටික් බීම බෝතලයක්. ඒ බීම බෝතලේ අර කඳ කොටසේ උඩ හීනි කොටස කපලා ඒක ඇතුළටම දාලා බස්සලා තියෙනවා. ඊට පස්සේ ඒකට දාලා තියෙනවා යටටම අඩියට කපු පුළුන් තට්ටුවක් දානවා. කපු පුළුන් තට්ටුවක් දාලා ඒක මතර දානවා සිහින් වැලි. ඊට පස්සේ තරමක් ලොකු වැලි තට්ටුවක්. තවම තරමක් ඒ කියන්නේ වැලි කැටි ප්‍රමාණය වැලි තට්ටුවක්. ඊට පස්සේ කුඩා බොරළු ගැට තට්ටුවක් දානවා. දාලා මොකද කරන්නේ? මේ විදිහට රඳවලා මේක උඩට වක් කරනවා. තරමක් බොරපැහැති ජලය. තරමක් බොරපැහැති ජලය වැක්කිරුවාම ඒ ජලයේ ටික මේ ගල් කැට වැලි තට්ටු අස්සෙන් සහ කපු පොළුන් වලින් පෙරිලා ඇවිල්ලා පහත යටතින් බඳුනේ පිරෙනවා. එතකොට ඔයාල නිරීක්ෂණය කරන්න පුළුවන් මේ අපි උඩින් දාපු බොර වෙච්ච ජලය තරම් පහළ අපිට එකතු වෙන ජලය බොර ගතිය අඩු බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ බොර වතුරේ තිබිච්ච බොර ගතිය නැත්තම් අපිරිසුදු බව ටික ටික පෙරිලා ඇවිල්ලා තරමක් පිරිසිදු ජලය තමයි පහළට එකතු වෙන්නේ. ඒ නිසා මේකට අපි කියනවා ජල පෙරණයක් කියලා. ජලය පෙරීමක් සිද්ධ වෙන නිසා. හැබැයි මතක තියාගන්න මේ ජලය පෙරිලා ආවට මේවා බීමට තරම් සුදුසු ජලය නොවන බව. ඔයාලට මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න පුළුවන්. මේ තියෙන පුතේ තවත් ජලය සම්බන්ධ ක්‍රීඩාවක් අපිට පාසලේදී කරන්න පුළුවන්. මේකෙදි මේ වගේ සමාන කණ්ඩායම් දෙකක් ගන්නවා. ළමයි 4 දෙනා හෝ 5 දෙනා ගන්නත් පුළුවන්. කණ්ඩායම් දෙකම සමාන වෙන්න ඕනේ. කණ්ඩායම් දෙකටම දෙනවා එකම ප්‍රමාණයේ වතුර භාජන සහ එකම ප්‍රමාණයේ පිහිලි. මේ හැම දෙයක්ම සමාන වෙන්න ඕනේ. මේකෙදි කරන්නේ කණ්ඩායම් දෙකම මේ බිම තියෙන භාජනයේ තියෙන වතුර ටික අරගෙන හෝප් එකකින් මේ පිහිලි වලට වක් කරනවා. පිහිලි මේ අනිත් ළමයි මේ විදිහට අල්ලගෙන ඉන්න ඕනේ. පීලි වලින් ජලය ගලාගෙන ගිහිල්ලා මෙතන තියෙන භාජනයට වැක්කිරෙනවා. එතකොට මේකෙදි මේ භාජනයේ තියෙන සියලුම ජලය ටික ඒ ප්‍රමාණයෙම මේ භාජනයට පිරෙවුවොත් ඒ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. එහෙම නැත්නම් වැඩිම ජල ප්‍රමාණයක් මේ දෙවෙනි භාජනයට පුරවපු කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. මේකෙන් මුත්‍ය අපිට උගන්වන්නේ ජලය අර පිරිවැස්මින් පාවිච්චි කිරීමේ තියෙන වැදගත්කම. මොකද ජලය කියන්නේ සීමිත සම්පතක්. ඒක හොඳට පිරිමැස්මින් පාවිච්චි කිරීම ඉතා වැදගත් බවයි මේ පරීක්ෂණයෙන් අපිට කියලා
අපි බලමු කුරේ එහෙනම් අපිට අදට තියෙන ක්‍රියාකාරකම් මේ ඉවර කරනවා අපි 6 වෙනි සතියේට අපි ලබන සතියේ පුතේ පටන් ගන්නෙ පහේ පන්තියේ පරිසරයේ පාඩම්. එතකොට දැන් ලබන සතිය ඔයාලා ප්‍රශ්න පත්‍ර ගන්නකොට ගන්න ඕනේ පහ ශ්‍රේණියට අදාළ පාඩම් පත්‍ර. පහ ශ්‍රේණියට අදාළ පාඩම් පත්‍ර අරගෙන අපි පහේ පන්තියේ පරිසරයේ පළවෙනි පාඩමේ ඉඳලා මේ පාඩම් ටික කරගෙන යම්. හරි. එහෙනම් අපි දැන් අතර දාලා පරිසරයේ පාඩම නවත්තමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.